माँ ओबट में देवल प्रकाश करे मागे प्रीति ओबतुल अतिवन पेनिसत ओबे प्रीति परिपूर्ण वन पेनिसत क्रिसत मंत्र मा प्रेमवंत सहोदर सहोदरी अम्मे ताते द्वेपते अद अपि दकिनवा मनुष्येकुट सबैव आनंद प्रीतियक तमंगे हिततुल जनित वेन्ने एवनत्तम जनित वेन्नट पादक वेन्ने परिपूर्ण वो प्रेमयक ओहो ऐ अद्दकिन कोलाय परिपूर्ण वो प्रेमयक अत्तरम अद लोके तुल මේ පරිපූර්ණ වූ ආදරයක් එහෙම නැත්නම් පිවිතුරු සත්‍යවාදී විශ්වාසනීය ආදරයක් හොයාගන්න එක ඒ තරම් පහසු නෑ ලේසි නෑ අද ගොඩක් වෙලාවට අපි දකිනවා ආදරය කියන නාමයෙන් ගොඩක් අය තවත් තමන්ව විශ්වාස කරන ආදරය කරන අයව මුලා කරන හැටි බොරු කරන හැටි ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි අද ස්වාමින් වහන්සේ කියනවා මං මේ දේවල් ඔබට ප්‍රකාශ කළේ කොයි දේවල්ද උන්වහන්සේ කියනවා ඔබ මා තුළ ඉන්න මමත් ඔබ තුළ ඉන්නම් මං ඔබට ආදරේ ඔබ මට ආදරේ කරන්න ඔබ මට බද්ධ වෙලා ඉන්න ඔබ මට එකතු වෙලා ඉන්න මා තුළ ඔබ පළ දරන්න මේ කියන හැම දෙයක්ම උන්වහන්සේ කියනවා මං මේ දේවල් මේ ආදරය ඔබට දුන්නේ ඔබේ ප්‍රීතිය පරිපූර්ණ වූ ආදරය සම්පූර්ණ වූ ආදරය පියදුරු කරනවා කියලා. එනිසා ජේසුගේ ආදරයෙන් අපි පිරෙනකොට අපේ ජීවිතයේ ප්‍රීතිය ආනන්දය දෙගුණ තෙගුණ වෙනවා. අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුටින් ඉන්නටනේ ප්‍රීතියෙන් ඉන්නටනේ. ගොඩක් වෙලාවට අපි හිතනවා අපේ සතුට රැඳිලා තියෙන්නේ අපේ ප්‍රීතිය රැඳිලා තියෙන්නේ ලෞකික දේවල් තුල කියලා. अपे प्रीतिय रंदिरतीन अपे आशावन अपे मुदंपत करगान्न कोट केला अपे मे लोकेतीन हेम सपसंपताक्म एकतु करगान्न कोट केला अपे पुलुवान तरम मुदल रस करगान्न कोट केला अपे हेम नतनां अपे भोम सुरक्षित विधियत लकु महाल निवास हदागिन वटेम थाप बेंदगिन अधि सुकोपभोगी वाहन तियागिन अपे एवा भुक्ति विंदिन कोट केला एहेम नतनां कराने पुलुवान इहलम वृत्तिय करमिन අපි ප්‍රීතිවීම තුල කියලා. එහෙම නැත්නම් ජනාධිපති කෙනෙක් රජ කෙනෙක් වීම තුල කියලා. එහෙම නැත්නම් CEO කෙනෙක් මැනේජර් කෙනෙක් වීම තුල කියලා. ප්‍රමාන්තේනි අපේ ජීවිතයේ මේ එකකින්වත් අපිට සැබෑ ප්‍රීතියක් අපි තුල ජනිත කරන්නට බෑ. ප්‍රීතිය කියන දේ අපි තුල ජනිත වෙන්නේ සැබෑ වූ ප්‍රේමය තුල විතරමයි කියලා ස්වාමින් වහන්සේ අද අපිට කියනවා. විශ්වාසනීය ප්‍රේමය තුල උත්තරීතර වූ ප්‍රේමය තුල ඒ ප්‍රේමය අපිට හොයාගන්නට පුළුවන් වෙන්නේ ජේසුස් වහන්සේ තුල විතරමයි. එනිසා අපි උන්වහන්සේ ළඟට එන්නටම ඕන. උන්වහන්සේ මත අපි යැපෙන්නටම ඕන. උන්වහන්සේත් එක්ක අපි බද්ධ වෙන්නටම ඕන. උන්වහන්සේව අපි විශ්වාස කරන්නට ඕන. උන්වහන්සේව අපි අදහන්නට ඕන. උන්වහන්සේගේ වචන අපි පිළිපදින්නටම ඕන. උන්වහන්සේගේ වචන තුල අපි පිහිටා සිටින්නට ඕන. එහෙම වෙනකොට තමයි ප්‍රමාණවත්. අපිට පුළුවන් වෙන්නේ අපේ ප්‍රීතිය පරිපූර්ණ ප්‍රීතියක් බවට දෙගුණ තෙගුණ කරගන්නට පුළුවන් වෙන්නේ. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය අපි තුළ ඇති වෙනකොට. ජේසුස් සතුටු වුණේ ප්‍රීති වුණේ එහෙමයි. ජේසු මහා වේදනාවක් විඳිනකොටත් මහා කුරුසයකට යනකොට කුරුසය එන ගහනකොට දෙලොවක් අතර එල්ලෙනකොට උන්වහන්සේගේ අන්තිම ලේ බින්දුවයි ගලාගෙන ගිහිල්ලා වතුරක් ගලාගෙන යනකොටත් ප්‍රමන්තනි උන්වහන්සේට පුළුවන් වෙනවා මහා ප්‍රීතියකින් උන්වහන්සේගේ ප්‍රාණය බාර දෙන්න කොහොමද? එකක් දැනගෙන හිටපු නිසා මොකක්ද? දේවතාත්තා
උන්වහන්සේට ආදරේ කියලා දැනගෙන හිටපු නිසා දේවතාවත් උන්වහන්සේව කවදාවත් අතාරින්නේ නැහැ කියලා දැනගෙන හිටපු නිසා ඒ ආදරය පරිපූර්ණයි කියලා උන්වහන්සේ දැනගෙන හිටපු නිසා ඒ ආදරය උන්වහන්සේ හැම මොහොතකම භුක්ති විඳපු නිසා ප්‍රේමන්තෙනි උන්වහන්සේගෙන් ඒ ප්‍රීතිය කාටවත්ම උන්වහන්සේ තුල ඇති වුණා වූ ඒ ආනන්දයේ ප්‍රීතිය කිසිම කෙනෙකුට කිසිම දෙයකට උන්වහන්සේගෙන් උදුර ගන්නට බැරි වුණා හේතුව උන්වහන්සේ තමන්ගේ තාත්තගේ ආදරය හැමතිස්සෙම සමරපු නිසා අපි සමරමු අද දවසේදී අපේ ප්‍රීතිය දෙගුණ තෙගුණ වෙන්නට අපේ ප්‍රීතිය පරිපූර්ණ වෙන්නට අපි සමින් වහන්සේගේ ආදරය සමරමු විශ්වාස කරමු අදහමු අපි හැමෝටම කියමු මගේ දෙවියන් වහන්සේ මගේ ජේසුමට ආදරේ කියලා උන්වහන්සේ හැම මොහොතකම මාත් එක්ක ඉන්නවයි කියලා අපි හැමෝටම කියමු අපි අද දවසේදී අපිට මුණ ගැහෙන හැමෝටම ඔබේ ජීවිතේ කොහොමද කියලා අහනකොට අපි හැමෝටම කියමු අපි හරි සතුටින් ප්‍රීතියෙන් ඉන්නවා මොකද මගේ දෙවියන් වහන්සේමට ආදරේ නිසා කියලා මගේ ජේසුමට ආදරේ නිසා කියලා එහෙම අපි ඒ ආදරය සමරනවා නම් ඒ ආදරය තුළ පිහිටා සිටිනවා නම් ඒ ආදරය අපි භුක්ති විඳිනවා නම් උන්වහන්සේගේ ප්‍රීතිය අපි තුළ අපේ ප්‍රීතිය පරිපූර්ණ වූ උත්තරීතර වූ ප්‍රීතියක් බවට පත් වේවි ආමෙන් ජේසුස් පිහිටයි සුබ දවසක්